ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් හා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානි ආචාර්ය පීටර් බ්‍රූව යන මහතුරුන් ඇතුළු IMF ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිස අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡාවල නැත වුණා. ERC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරු මේන ACL Energy Saving Cable ඔබේ විදුලි බිල අඩු කරයි. මෙම හමුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වනවිට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය ලක් කෙරුණා. IMF සමග වන වැඩසටහනේ අරමුණු සමග ප්‍රතිපත්තිමය වශයෙන් රජයේ පුළුල් එකගතාව යළි මෙහිදී තහවුරු කළ ජනාධිපතිවරයා ජනතාව මත පැටවෙන පීඩනය ඉවත් කරන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළඟාවීමේ වැදගත්කමද අවධාරණය කළා. ඉහළ වැට් සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. එහිදී වත්මන් වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම මෙහිදී අගය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කරන ලද විකල්ප ප්‍රවේශයන් පිළිබඳ සාකච්ඡා කිරීමටද එකගතාව පළ කර තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වැඩසටහනේ තුන්වැනි සමාලෝචනය ආරම්භ කිරීම පිළිබඳවද මෙහිදී දෙපාර්ශ්වයම අවධානය යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහතික වී ඇත්තේ ඉදිරි මහමැතිවරණයේ හේතුවෙන් යම් ප්‍රමාදයක් ඇති විය හැකි නමුත් බාධාවකින් තොරව එම කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවයි. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායම ඊයේ පස්වරුවේ නව රජයේ විසින් IMF සාකච්ඡා සඳහා පත් කර ඇති ආර්ථික කණ්ඩායමද මුණගැසී සාකච්ඡා කර තිබුණා. මෙතර ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබා දීමට කොරියානු එක්සීම් බැංකුව එකගතාව පළ කර තිබෙනවා. ඒ කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමාරනායක මහතා හමු වූ අවස්ථාවේදී පසුගිය 2022 වසරේ සිට අත්හිටවා තිබූ එම බැංකුවේ මූල්‍ය සහාය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා පොලී ණය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවද මෙහිදී සඳහන් කර තිබෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.